පැහැදිලිව අපි කියන්නේ ඒකනේ. දැන් මෙහෙමයි 225 ම යන්න කිව්වා කියලා ඒකේ ඇති අර්ථයක් නැහැ. මොකද මේ ජනතාව පත් කරපු බද්‍රිතමල්ල ඉන්නේ. මොකද ආණ්ඩුව තමයි මේ අද තියෙන අවාසනාවන්ත තත්ත්වෙට වග කියන්නේ. ඒක රාජපක්ෂ කොටබේ රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය විතරක් නෙමෙයි. මොකද රාජපක්ෂ පවුලේ පස් දිනේ ක්‍රියා කැබිනට් එකේ අගමැති ඇතුළු ජනාධිපති ඇතුළු. ඉතින් ඒ වගේම ඒවට උදව් කරපු කණ්ඩායම ඉන්නේ පොදු ජන සම්දානය තුළ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ඕනම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් තුළ විපක්ෂයේ තමයි විකල්ප ආණ්ඩුව. ආණ්ඩුව එපා කියනවනම් ජනාධිපතිරය ඇතුළේ ආණ්ඩුව එපා කියනවා රටේ ජනතාව. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දෙන විපක්ෂය. එහෙනම් විපක්ෂයට තමයි සහාය දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් විපක්ෂයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ තියෙන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ ජනාධිපතිරය හැටියට තරඟ කරන්න. ඉතින් අපි කියන පාර්ලිමේන්තුවේ අනිත් සියලු දෙනාට පක්ෂපාත ભેද අමතක කරලා මේකට එකතු වෙන්න. එකතු වෙලා සහාය දෙන්න. ඉතින් ඒ සහාය දීලා මේ රටේ ජනතාව මොකද්ද කියන්නේ කියලා අහලා ඒ ජනතාව ඒ අරගල කරුවන් ඒ වගේම රටේ ජනතාව දේශපාලන වශයෙන් ඉස්සාර වෙන්න අවශ්‍ය වැඩපිළිවෙළක් තියෙනවා, ඉල්ලීමක් ගණනාවක් තියෙනවා. ඒවට ඇහුම්කන් දීලා ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අද රට වැඩිලා තියෙන මේ ආර්ථික ආගාධයෙන් ගොඩ ගන්න. රටේ ජනතාව එක වෙලාවක් කන්න බැරි තරමට වත් වෙලා තියෙනවා. ඒ සඳහා සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ලෑස්ති වෙන්න ඕනේ කියන එක අපි කියන්නේ. ඉතින් ඒ නිසා මේ தත්ත්වය හරි අවබෝධයක් අරගෙන මේ 225 පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා වගකීමෙන් වැඩ කරන්න ඕනේ කියන එක තමයි අපි මේ වෙලාවේ පැහැදිලිව කියන්නේ.